ඇත්තටම ඒ රැය සබු උන්නේ අන්තිරම දුක් විඳිමිනි. මංගල්ලේ තීන්දුව කරන්නට ෆාම් හවුස් එකට හා ලොකු බණ්ඩාර පවුල ගිය හවස හතරට පමණි. එතෙක් වෙලා මහා මානසික වදකුන් සබු පැන්ඩෝල් හතරම වී නිදාගත්තායි. ඇය හැරුණේ පතනයට ධාරානිපාත වැසි වසමින් තිබූ රෑය. දවසට මොනවත් කෑවේ නෑනි මැනික. සුජාතා පැමිණ කෙල්ලගේ මුහුණ අතකා කීවායි. බොහෝ දේ කරන්නට තිබුණි. ඒත් කිසිවෙකු කිසිවක් කතා කළේ නැත. හවස මුළු ෆාම් හවුස් එකම නිහිනේ. මට අර මල ජරාව කන්න බෑ අම්මා. මටත් බෑ පුතේ. ප්‍රේමා කාමරයට ආවේ මේ මොහොතේදී. බේබි කන්නේ නැතුව අපි කවුරුවත් කන්නේ නැහැ. ලොකු මහත්තයා චූටි මෑණිකා හැරුණාම මොනාරි කන්නම්ලු. ප්‍රේමා පැමිණ කිවි දුකෙනි. සබු ඇදස දුකෙන් බලා වුණායි. කෙල්ල ලෙඩෝ ගානයි. ආ බච්චුට්ටක් හදන්න ප්‍රේමා. මං කන්නම්. ප්‍රේමාගේ පපෝ උණුයේ. ලොකුනෝනා මේ දවල් මස් එහෙම ඒවා විසිකරලා දාන්න ප්‍රේමා. එහෙනම් කරවල බැඳුමක් හදලා පොල් සම්බෝල හදන්නද? ප්‍රේමා එහෙම ඇසුවේ ඒ කිල්ලගේ ප්‍රියතම කෑම නිසායි. ඉස්සරහට එහෙමවත් මට කන්න නැති වෙයි. සපෝ කියද්දි ප්‍රේමා ගිය අඬමිනි. ගෑණිට දුකයි. ඕනනම් ප්‍රේමාව අරන් යන්න. මං ඔයාලව තවත් තනි කරන්නේ නෑ අම්මා. සුජාතාට අනන්තවත් දේවල් අහන්නට තිබුණි. කොටක් දේවල් කියන්න තියෙනවා අම්මා. දැන් බෑ. මට මහන්සි. මං දන්නවා ඔයා රෙස් කරන්න. අම්මා පුතේ කවදද? සපු ඇසේ හුල්ලාමිනි. සුජාතාටද හීල්ලිනි. එයාලා කියයි තාත්තනේව දන්නේ. මං උදේට අම්මට කියන්නම්. කිල්ල ජනිත් ගැන මොනවා හෝ කියන්නට යන බව සුජාතා දනි. ඇහැ නොකීවද ආබිරිස දේපොළවලට කළ විපරම ගැන සුජාතාට විශාල අප්පිරියාවක් ඇත. සපු ඇඟ සෝදාගත්තේ තරමක් උණු අතුරුනි. ඇහැ ඇඳුමක් දාගෙන කොණ්ඩේද මිටකට බැඳගෙන ගිය සපුමල්ගේ කාමරයට. ඔයත් තාම කෑවේ නැද්ද බැටියෝ? ඇඳියුන් කොල්ලා වැළඳගෙන මින් සපු ඇසු ආය. නෑ අක්කා එක කන්නම්. අද මං කවන්නම්. ආර්යාගේ හැටි නේද අක්කේ? මල්ලි මේ කියන්නේ ජනිත් ගැන බව සපු දනි. තාතර පිස්සු. ඔයා පව්. ඔහ අක්කා දෙස බලා කීවේ. මං ගැන හිතන්න එපා පැටියෝ. අද මැච් එකක් නෑ. තියෙනවා. නෑ කොහෙද? ඉන්දියාවේ සාජා කප් එකනේ. ඉතින් රත්තරම් බලමුකෝ. බෑකි. ඌ පරව මලක් වෙනිය. ඇයි? සාගරයා ගියාට පස්සේ මැච් බලන්නත් පහළුයි. එයා ගියාට පස්සේ මට කොච්චර පහළුද කියලා වා දැන් නෑ මල්ලි. සපු සිටිය සපු මල්ල තුරුල් කරගෙන. සපු ඉදිරිපස බැල්කනේට ආවේ අවට පතනේට මහා වැසි වැටමින් තිබීදී. මහා වැසි වැටෙන්නේ මුළු පතනේම දිය කරන්නට මෙනි. ඉඳේට බැල්කනේටද කඩාගෙන එන වැසි තුවාන කෙල්ලගේ මුහුණට වදින්නේ කටවනින්නක් මෙනි. මෙයාගේ වැස්ස රැයක ආ මංගාව හිටියා. සපු සීකලයි. අද ඔහු කොහේ කොතනක ඉන්නවදැ සපු සිතුවායි. කොහේ හිටියත් වාරත්තරම් පරිස්සමින් ඉන්න. මම කවදාරි වා ළඟට එනවා. හැ වැස්ස දෙස බලාගෙන පැතුවේ මේ පතන් බිම තමා යන්නට එක අතකින් දුකය. ඔහුගේ අනුරුවම් මේ පතන් බිමේ සෑම තැනම ඇති බව සපුට පිණි. ෆාම් එක පැත්තට ගියද ඔහු කොට කලිසමක් ඇඳගෙන සාලේ වැඩ කළ අයුරු සිහිවේ. කාර්යාල කාමරයට ගියද ඔහු සුදු අධික කමිස ඇඳගෙන සමන් මලක් මෙන් අහිංසකව සිනාසුණු හැටි පිණි. හදවතේ ඇති එකම ආදර අඬු ඔහුගේ. ඒ රණින් නිමෝ වටිනා පිළිමයක් මෙනි. ජනිත් ලොකු බණ්ඩාර වෙන්නවුන්ට කිනකුගේ හදවතේ තිරවානා පිළිමයක්වත් වන්නට නොහැක. ආදරය කිරීමට සංසාර ගතිගුණ තිබිය යුතුය. දේව හදවතක් තිබිය යුතුය. තමා ගැන නොව තමා ආදරය කරන කිනාගේ හදවතේ සතුර ගැන සිතන උතුම් බෝසත්ලයා තිබිය යුතුය. එවැනි හදවතක් නැති කෙනෙකු සමග විවාහ ජීවිතයේ වැනි දුරගමනක් යා නොහැක. ඔහු සමග මේ යන්නට සැරසෙන්නේ සංසාර ගමනක් නොවේ, ලෝක සම්මතයට යන ගමනකි.
ඒ ගමනේ කෙම්බීමක් නැත, පාරාදීසයක් නැත, සැනසුමක් නැත. එහෙත් දැන් මේ ගමන යා යුතුය. ජනිත් ලොකු බණ්ඩාර සමග කතා කළ වචන කිහිපේ පවා සිහිවෙද්දී හදවතට එන්නේ දරාගත නොහැකි අප්පිරියාවකි. සමන්මලක් හදවතේ තබාගෙන කුණුබඩකට ගියද හදවතින් අර සමන්මලේ සුවඳයි. මේ ජීවිතේ පාළුව තනිකම හදවතේ කොනක ජීවත් වෙන ඔහු මකනු ඇත. සපුටි හිල්ලිනි. තම මංගල්‍යය ගන්නට යන්නේ නුවරය. සාගර කීවේ ඔහු නුවර නවතින බවය. මැද මහනුවර කවර පැත්තක ඔහු ඉන්නවද කියාවත් මේ හදවත දන්නේ නැත. කොහේ වුණද දළදා හාමුදුරුවෝ ඔහු රැකිය යුතුය. විවාහයට පෙර එක මොහොතකට ඔහු හමුවන්නට ඇත්නම් යැයි සපුට සිටි. එසේ හමු වෙනවා නම් කවදාකෝ තමා එන බව ඔහුට කියන්නට පුළුවන්. එහෙත් ඒ හමුවීම අර වෙන්වීමට වඩා දුකක් වනු ඇත. සමහර විට සෙනසුරාදා නුවර පදිංචියට ගිය පසු ඔහු හමුවන්නට පුළුවන්. ඔහු මොනවා කරනවාදයි දන්නේ නැත. මොනවා කළද ඔහේ ලස්සනට පිළිවෙලකට කරනු ඇත. ඒ නිසා ඔහුගේ ගමන ගැන හදවතට සැකයක් නැත. සපු නැවතත් පතනේ දෙස බැලුවාය. තවමත් සූරණ වැස්සේ. පතනය තරියට දුක හිතෙන ඇස් දෙකක් වගේ. අඬන්නට ගත් විට තෙරක් නොමැති වඬයි. අඬනවා නම් මේ ඇස් දෙකටත් තෙරක් නොමැතිව ඇඬිය හැක. එහෙත් අඬා පළක් නැත. ජනිත් ලොකු බණ්ඩාර මේ ශාරීරිය අපිරිසිදු කරනු ඇත. ඔහුගේ ඇස් ඒ ආශාවෙන් දැවෙන බව සපු දනි. පිටකේ දැස්වල ඇත්තේ ආදරයේ සිහිල් රස්නේ නොවේ. ආශාවන්ගෙන් ගිනියම් වූ බැල්මකි. සාගර පතනෙන්ගේ මේ ශරීරයේ පිරිසුදු තබාය. ඔහුට මේවන් වූ වැසිබර සීතල රැයක මේ ජීවිතෙන් බොහෝ දේ කන්නට තිබුණි. ඒත් ඔහු හිම කළේ නැත. කඳුකරයේ සීතල මලක් හිමීට සිප ඈතර ගිය සමනලකුමින් ඔහු මේ මූණ සිප යන්නට ගියේ. බෝසත් ලයක් ජීවිතයට උරුම වී තිබීදී දේවදත්තයන් සමග යන්නට යන අයරු උතුමය. දැන් කාස් සමගවත් කතා කර බලක් නැත. දෛවයේ තීන්දුවගෙන අමාරය. ජීවිතයේ බලාපොරොත්තු ඉරණමි සුලිසුලගෙන් පාවී ගොස්ය. දවසක මේ දෛවයේ පොඩි පට්ටම් කර මේ දෛවයේ වෙනස් කර ගන්නාතු මේ ජීවිතයේ විඳගත යුතුය. සපු දෙනෙත් හිමීට පිසදා හිස බර කරගත්තාය.